දැන් නම් ඉතින් එනවා කිව්වොත් ඉතින් ඒ බයක් තියෙනවා ටිකක්. දැන් ඉතින් ඒ බය කියලා gedara hitiyot ඉතින් අපිට ජීවත් වෙන මාර්ගයක් නැහැ නේ. ඒකෙන් ඉතින් මේක කරන්න ඕන. මගේ තාත්තා මහත්තයා නංගිගේ බබයි මගේ මල්ලිගේ නෝනායි එයාගේ බබාලා දෙන්නයි මේක ෆැමිලි එකම ඉතින් ුණායි වතුරට යටවෙලා තිබුණා මාය අපේ අනික් කට්ටිය පුතයි අම්මා මම පොල් ගහක එල්ලගෙන ගහක හිටියේ මගේ මේ ළමයි ගස්වල එල්ලිල හිටියේ ඒ වෙලාවේ නම් ඉතින් මොන වුණාද කියලා කියන්න හරි අමාරුයි අම්ම ගහක පොල් ගහට අපි ගිහින් උඩටම වතුරෙන්ම කොහොම ගිහින්ද කියලා කියන්නත් බැරිය ගොඩා දුරට මම මේ මහමෝද මට නම් කොච්චර සුනාමි ආවත් හොඳයි කියලා හිත අපි ඉතින් අපේ දෙමාපිය අපි හැදුවේ මහමෝදෙන් හම්බ කරලා ඒ සුනාමි ඇවිල්ලා අපේ කට්ටිය ඔහොම වුණාට මුද පලි නැහැ නේ ඉතින් අපි ඇත්තටම මුදර දොස් කියන්නේ නැහැ අපේ මුළු පවුල් හැදුවේ මහමුදෙන් අපි තාම ජීවත් වෙනවා ඒකට ඉතින් අපි ගොඩක් මහමුදට හරි ආදරේ නැතුවන ඉතින් මගේ පවුලයි දරුව දෙන්නයි නංගි නංගි දරුවයි තාත්තයි මම ඉස්සර බිව්වේ නැහැ හොඳේ මං ජීවිතේ බොන්නේ නැහැ බියර් එකක්වත් බොන්නේ නැහැ මගේ ගෙදරවත් දින්න ඔය සුනාමියෙන් පස්සේ තමයි පොඩ්ඩක් බොන්න ගත්ත බොරු කියන්න ඕනේ නැහැ නේ මොකක් අප්සෙට් වැඩිනේ බීල ඉතින් මම ඉතින් රස්සාවත් කරනවා ඉතින් අරව ඉතින් හැංගෙනවා ඉතින් ඕක හැංගුණායි කියලා ඉතින් ජීවත් වෙන්නත් එපා ඉතින් කඩාගෙන යනවා රස්සාවට යන අවුරුදු 14 ඉඳලා ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යනවා මාළුත් අල්ලන්න යනවා ඉතින් අපේ පරම්පරාවෙන් තාත්තලා ඒ නම් පරම්පරාවෙන් මේ රස්සාව තමයි මුදු රස්සාව තමයි අපි ඒ කාලේ නම් හොඳට මාළු ඇල්ලුණා අම්මගේ මාමා ඉතින් මාළු අල්ලනවා බලන් ඉඳලා තමයි පුරුදු වුණා මගේ මාමා ඒකම තමයි ඉතින් වැඩි හරියක් තියෙන්නේ එනේ ඉතින් නැත්තම් බෝට්ටු තමයි ඉතින් යන්නේ මේක නැති දවසට ඒක තමයි කරන්නේ දැන් නම් ඉතින් ගොඩක් අමාරුයි කියන්නේ මාළු ගොඩක්ම නැහැ දැන් දැන් ඉතින් හැමතැනින්ම ඇවිල්ලා මාළු වල්ලනෝ ඉතින් ඇත්තටම හිතන අඩුවෙල වගේ කියලා. ඒ කියන්නේ මේ දැල්වලට බය එන්නේ නැද්ද අඩුවෙලද කියන්නේ අපි හරියටම දන්නේ නැහැ. කොඩට එන්නේ නැහැ ඒ තරමට. ඉස්සර වගේ නැහැ එන්නේ. එහෙම අඩුවක් වෙන්නේ නැහැ වෙනදා. දැන් මොකක් වෙලාද දන්නේ නැහැ මූදේ මාට. වෙනද රැටත් අල්ලන් ඉන්නේ. දවල්ටත් අල්ලන්. රැ මූදෙත් මාන අරන් එනවා. ඒ ඉඳ ඔය දාලා ගේනවා. ඉතින් අපේ ගෙදර මාළු ගොඩක්ම ඉතින් කෑමට එක එක විදියට තිබුණා මේ ළමයින්ට. හොඳ හැටි. උදේට මාළු හට්ටි දෙකක් වගේ හදලා තියාගන්න. උදේ පාන් කෑම. දවල්ට ඊට වැඩි ඒ වගේ ඉතින් කාලයක් තිබුණා. අද නම් මොකක් කන්නේ.
නිතර මාමත් එක්කම තමයි තින් ඔයි මහමුදයා යවන්නේ පස්සෙන් කොයි යාමෙත් මම ඉන්නෝ එයායි මුද බැහිනකන් බැහැල ගොඩ එනකන් අර ගලක් උඩට වෙලා වාඩි වෙලා ඉතින් හොඳ ඇස් බැල්මෙන් එයාගේ දිහා බලන් ඉන්නෝ අපි ඒ ගෙදරට ආව ගෙදරට එනකොටම ගෙදේ ඒගේ ඇතුළටම ගැහුවා වතුර පාර එකපාරට ඊට පස්සේ මං දුවලාව ගෙදරට ගෙදරට එනකොට අපේ ගෙයල් භාගයම් යට වෙන්න ගහලා ඊට පස්සේ මාමලා ඔක්කොම දුවනව දැක්කා මම දන්නේ නැහැ ඉතින් උඩටම නගිනකන් ඒක ඒකෙන් තමයි මම බේරෙන්නේ නැත්තම් ඉතින් මාත් නැහැ එතනින් එහාට ගියා ඉන්නෝ එක බය නැත්තේ ඉතින් අර ඉඳලා දැක්කනේ දැන් පුරුදු වෙලානේ දැන් හිටපු තැන ඉන්නත් ඕනනේ අරින් දැන් මට තියෙන්නේ දැන් මේක පුදේ අත්තරින්න බෑ ඉතින් පුරුදු වුණාට පස්සේ මේකෙන් කවුරුත් අයින් වෙන්නේ නැහැ ඒකෙන් ඉතින් මූදෙන්ම තමයි ඉවර වෙන්නේ